මව්පියන් දකින ලෙසේ යන්නට ගමට මෙදීන මව්පියන් දකින ලෙසේ තෑගි ලෙස තමන් ගෙන යාමි රස කැවුම් තෑගි ලෙස තමන් ගෙන යාමි රස කැවුම් අලෙබෙන්ද මාගේ රම්මෙවන් අලෙබෙන්ද මාගේ රම්මෙවන් මේ දිත්තල මගේ සුනිමල මේ දිත්තල මගේ සුනිමල අලෙබෙන්ද මාගේ රම්මෙවන් මේ වගේ අවස්ථාවකට සිින්දුවන් නේද දෙන්න කුමටද සොබනේ කඳුලු සලන්නේ හේතුව මම නොදනිම් ගිරිහෙල් අරඹේ ඇති මගේ නිවසට මම ඔබගෙන යන්න පිටුවයි මට මගේ පාඩුවෙන් දිල යනවද යන්න යා මොකද්ද බන් තමාලියෝ ගෑනු ළමෙක් වුණාම කතරින සීමාවක් තියෙනවනේ අර නිකන් මෝය කට ඇරියා වගේ බකස් කාලා ඇරියා විනාසයි මගේ කතරින විදිය ඔයා බලන්න ඕනේ නෑනේ මං ඒක බලා ගන්න හරි හරි මම ආවේ මේ ඔයාගේ කතරින දිහා බලන්න නෙමෙයි මේ ඔයා බොහොම සෝකබරිතව ඉන්න නිසා ඉතින් මම බැලුව මොකද හේතුව කියලා. ඔයා මේ බොහොම සෝකබරිතව ඉන්නව දැකලා මට ජර්මන් කතාවක් මතක් වුණා. අනේ අනේ මේ මට නම් ඔයාගේ ජර්මන් කතන්දර අහන්න ඕනේ නෑ. නෑ ජර්මන් කතාව මං කියන්නේ මට මෙහෙම දැක්කාම ඔයාව ජර්මන් ෂෙපර්ඩ් බලු කික්ෙක් වගේ පේනවා. අනේ මේ නෑ නෑ ඔය හොම්බත් පුල් කරගෙන වකුණු වෙලා නකුටු විදියට ඉන්නකොට ඉතින් කාට වුණත් එහෙම හිතෙන්න පුළුවන්. දැන් පිටුවයටත් වෝනි මගෙත් එක්ක පැටලෙන්නද? හැමෝටම වගේ මාව තනි කරන්නද? මං තනි වෙනව බලන්න දෝනි. අනේ මගේ තුන් හිතකවත් නෑ තමාලියෝ එහෙම එකක්. දැන් උඹට මොකද උනේ කියලා කියහන්කො. මේ උඹට කළු කුමාරයා හම්බුනාද? අනේ හැටි විතරක්. මොකුත් දන්නේ නෑ වගේනේ. ඉන්නේ නම් මෙතන තොත්ත බබා වගේ. මගේ අම්මේ. බායිමත් එනේ පුප්පන්න ගත්තා. මේ තමාලියෝ පොඩ්ඩක් සැර අඩු කරලා කතා කරහන්කෝ ජර්මනිය නම් බොගේ දිව කපනවා මම මගේ පෙනේ පුප්ප ගන්න පිටුවේ වැඩ බලාගෙන යන්න ඒ උඹ නම් හැපින්නම්ම තමයි මම මේ යන ගමනත් නවත්තලා ආව මෙතන උදව් කරන්න දැන් ඉතින් ඉවරයි මගේ තිබ්බේ ජොලියත් ඉවරයි පාඹ බුස් බුස් නය බබ්බ චෙක්කි රණ්ඩු කරගන්න යන්න හොඳ නෑ කියලා තියෙනව නේද මම? එයාලට වැඩක් නෑනේ මට කාලගෝලයා කියන්න. අයියෝ මතින්ස. ඔයා ඒ කරන්නේ ළඟපෑමක්නේ. ඔයා ළඟපෑම හරියට කළොත් තමයි ඒගොල්ලෝ මේ විදියට කියන්නේ. තේරුණාද? ඉතින් ඒ නම කැතයි නෑනේ. හරි හරි. ඌව සතියෙන් දෙකෙන් අමතක වෙලා යයි. ඒ වුණාට අපි අපේ වැඩේ හරියට කරන්න ඕන. තේරුණාද? එහෙනම් යන්න. අර මෙම කරපංකෝ එදා අපි මීටුනේ එතනට වරක් නාවෝ නෑ මොකක්ද නෑ මොකක්ද
නෑම කොටියෝ කියෝ මෙතමාලියා කියන්නේ බුදුවා විසිරින්න කෙල්ලෙක්ද උදව්වක් කරන්න කියත් ඇරදී උදව්වක් කරන්න කියත් ඇරදී නෑම කපිය නෑම කපිය පිටුව මයිතෝහත් ගොමෙ කහවද නෑය කාලා තියනවා කියන්නේ නෑය නෑය කියලි වෙන කවුද ඉතින් තමාලියව ඕ මේ 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 අපේ තමාලියව හා ඔව් තමාලියව තමයි ඔ කිව නෑම කපිය නෑම කපිය අයියෝ මයි ගොඩ් මයි ගොඩ් දැන් දැන් මගේ බිග් බඩට මම මොනාද කියන්නේ අනේ අයින්සක කෙල්ල මේ ණය කෑවේ ඇයි ආ මට කියපන් ඒක දැන් කාවද නැනා ණය කෑවේ හැරුණේ ණය කාවද කෑවේ නැනා ඇයි දැන් පිටුවෝ බකිවනේ ද මගේ තමාලියව ණය කෑවා කියලා නැනා මම කිව්වේ තමාලියව ණය කාපන් කියලා මම කිව්වට තාම ණය කෑවේ නැනේ මම අතේක මේ විහෙළු කරනවද හා මොඩයා නැනාට මම කියපු දේ තාම හරියට ඇහුන්නේ නැනේ දැන් උඹ මොකද මගේ තමාලි කෙල්ලට බනින්නේ බනින්නේ ඒක මට මහා සද්දෙන් පාරදී කෑ ගැව්වා. ආ! බකාගෙන් අහලාද එළියට ගියේ. හා නනනෝන මම මේ පොඩි උවමනාවකට නෙගියේ. උවමනාවකට පාලයන් කුසියට. පාලයන් කුසියට ගිහිලා අර දේරෝම කුසිය අස්කොල්ල දාන්නෝ. පාලයන් කුසියට. දැන් උඹ මෙතන පරයතේ වගේ ඉන්නේ. යන්න දෙ කිව්වේ කුසියට ආ බලය හිටපන් ඉතින් යනක මේ ලවට තමයි කන ගලවලා අතන දෙන්නේ ඉතින් මොකද කිව්වේ උඹ ආ ආව මෙතන නයිනකවල් ඕ හො පුතුම වෙලාවක් කියන්නේ මහත්තයා බැලුවා බැලුවා හොයාගන්න බැරි වුණානේ වෙලාව කියන්නේ ඒකටනේ ගමගේ අයියා දැන් කලින් දවසේ වුණත් අපි හිතලා හම්බුන්නේ නැහනේ. කනසොට්ට යන්නේ වැදුනේ. මේක කොළඹනේ මහත්තයෝ. අද දැක්ක මිනිහා නෙමෙයි හෙට දකින්නේ. හරියට හරි ගමගේ අයියා. ඔය සමහර නංගිලා ගාමන්ට් ඇරලා යනවා. අද ඒක නෙමෙයි හෙට. මම ගාමන්ට් එක ගාව රෙදිමුණ නන්ද ගිය දවස්වල දැක්කේ. වැරදි කරන මිනිස්සු ඒවා කරන්නේ. හංගල එලියට් නොපෙනෙන්න. එතින් අපේ යුතුයකම තමයි. එම් වහලා ගන්න ගේම් වල අපරාධකාරයෝ හොයලා ඒගොල්ලෝ නීති හමුවට පමුණුවලා ඒගොල්ලන් දඬුවම් ලබා දෙන එක. ගමගේ අපි ටිකක් කල්පනාවෙන් ඉමු. අපරාධ කියන ඒවා එම හැමදාම අංගගෙන ඉන්න බෑ. මොකද අර වතුර යට උපාගෙන ඉන්න හුලම් බෝලයක් වගේ කවදා හරි ඒ කුඩට මතුවෙනවා. මහත්තයා හරි ධෛර්යවන්තයි මහත්තයා. කොහොමරි පුළුවන් කියලානේ හිතන්නේ. ඒක තමයි අපේ රාජකාරිය ස්වභාවය. මහත්තයා අපි ඔය ඉස්සරහින් පොඩ්ඩක් දාලයක්. මේ වසන්ත මල්ලි අපි මෙතනින් බහිමු. මහත්තයට කරදර කරන එක හරි නෑනේ මල්ලි. හරි. එන මහත්තයා අපි ගිහින් එන්නම් ඈ. බොහොම ස්තුති. හැබැයි ආදිනේ ගමගේ අයියා අර යන තැනටම ගිහින් බස්ස ගන්න තිබුණනේ විකාර කතා කියන්නේ බබා ඒ මනුස්සයා මනුස්සකමට ගෙනත් දැම්ම ඒ මදිද බලන් ඉස්සරහා හිටියේ ඔබට හොඳට ඒසී පාර වදින්න ඇති පිටිපස්සට නම් ඒසී ලොස් ඒ ඒසී කතා කරනවා යකෝ ඒ මනුස්සයා යන්න ගිය ගමන නවත්තලා ඈ අර කෙටි පාරේ යන්න තියේදී වටෙන් ගිහිල්ලා අපිව දාපේකම මදිද ඈ ගියා නම් මෙහාට රවුම් ගන්න නැතු ගිහිල්ලා ඒ මනුස්සයා ඉතින් වටරත් එක්කන් ගියත් මොකද වෙන්නේ අපි විනාඩි උදව්නේ කරන්නේ අටවහන යම අන්නර කඩේකට ගියොත් ඒක අප්පු යම නිකිනි මඩ මොන හරි උමාරද පල්ලෙහාට ආවේ
මේ කල්පලාමයාගේ ෆොටෝග්‍රැෆි වෙරලා තිබ්බා. සොම්සරේ මහත්තයා. මම පොඩ්ඩක් එළියට යනවා දිසියකට. ශාමලි මැඩම් මාව ගැන මම එළියට ගියා. හොඳයි මහත්තයා. මහත්තයා මේ කල්පලාමයාගේ ෆොටෝග්‍රැෆි වෙරලා තිබ්බනි. ඔකේ නැතුලෙන් තියනවා. හොඳයි මහත්තයා. මංගියත් කොයි කියලා යන්නද දෙයනි කාත් කවුරුවත් කොහොමද නන්න කෙනෙක්ට කියලා ඉන්නේ මට නම් මේ ගෙදර අය විතරයි ඒත් මේ ගෙදර අය මේ විදිහට හැමදාම නවත්තන්නේ කොච්චර හොඳ නැති වැඩක්ද එතකොට මං දැන් මොකද කරන්නේ මට මේ නෝන මාත්‍යලට හැත්ත කියන්න පුළුවන්. ඒ තනක මාත්‍යව කියලා ඒක පිළිගනීද විශ්වාස කරයිද? දේවියෝට සල්ලි ගිහින් යන්නේ මහත්තයා. ඇයි අර මහත්තයා දුන්නේ? නෑ ඔන්න ගියා. මේ වසන්තයෝ. මේ සල්ලි දීපන්කෝ. වසන්තය. මේ දේවියෝ සල්ලි දීලා බලයන්කෝ. මම පස දෙන්න පුළුවන් මම මෙවරේකෝ. මේ සීනසන දාන මෙන්න මේ සල්ලි දියා. ඊයේ දාන් කිව්වේ 140යි. මේ 10ක් තියාගන්න. හරි. කමගේ අයියා? බලද? ඇයි? කොහෙද? ඔයා අපේ ලෝකෙට ආවට පස්සේ මං කවදාවත් තාත්තගේ බිස්නස් වලට උදව් කරේ නෑ. තාත්ත මට හැමදාම කිව්වේ ඔයාව මැණිකක් වගේ ආරක්ෂා කරගන්න කියලා. ඉතින් මම ඒ මැණිකව ආරක්ෂා කරා. බලාගත්තා. sorry thank you කියන වචන ඔට්ටුනේ thank you කල්ප නැති ඕ හෝ හෝ
නගු අයියා මොකද කොවිල්ට ගිහලා කලින්ම ආවේ නල විභූතිත් නෑ මම කොවිල්ට ගියේ නෑ බං දෙයියොත් එක්ක මුරන් වෙන්න බෑනේ මිනෙක් වෙන්න ඇති කරලා දෙන්නේ කියලා ඒක හරි මොනව කරන්නත් කලින් අපි මුම හොයාගන්න ඕන ඊට පස්සේ පුළුවන් අපිට කරන දේක් කරන්න අපි ඉන්නවනේ I don't know.